සුබදාසක් වරහම ඔතම ආදරණීය අම්මා කෙනෙක් පරිස්සමට අඩි තියලා උණුවට සීතලට දෙයක්වත් බොන්නේ නැතුව මහනරක් වගේ පරිස්සම් කරන ආදරණීය බිරිඳා සමහරක් විට තාත්තලගේ නොදැනුවත්කම නිසා අන්ත අසරණ ජීවිත බවට පත්වන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියන එකයි මම අද පැහැදිලි කරන්න හදන්නේ අපි දන්නවා ලංකාවේ බොහෝමයක් තාත්තලා සිගරට් බොනවා කලාතුරකින් අම්මලා නවතම සමීක්ෂණ වාර්තාවට අනුව සොයාගෙන තිබෙනවා සිගරට් වල 3000කට වඩා ඉතා විෂ අධික රසායනික ද්‍රව්‍යයන් තිබෙනවා කියලා. බොහෝ දෙනෙක් හිතනවා සිගරට් එකේ බලපෑම තියෙන්නේ සිගරට් එකේ දුම පවතිනකන් එහි ගඳ පවතිනකන් පුංචි කාලයක් කියලා. නමුත් එසේ නොවේ. සිගරට් එකක පවතින විෂ රසායනික අංශු ඉතාමත් බරින් වැඩි. ඒ වායුගෝලයේ විශාල කාලයක් පවතිනවා. ආසන්න වශයෙන් පැය 5කට ආසන්න කාලයක්. සිගරට් එකක් බීපු පුද්ගලයෙකු හිටපු ස්ථානයේ ආසන්නව පැය 5ක් යනතුරු එහි පවතින අධික විෂ රසායනික බව පවතිනවා. ඒ කියන්නේ මේ ස්ථානයේ ගර්භණීයමක් පැමිණියොත් ඒ අසල ගර්භණීයම කෙනෙක් හිටියොත් මෙහි බලපෑම ඍජුවම ඒ දරුවාට බලපානවා. ගර්භණී මවකට සිගරට් දුම ආශ්වාස කිරීම මගින් වෙන හානිය මොන වගේද කියලා මම දැන් පැහැදිලි කරන්න හදන්නේ. ගර්භණී මවකට සිගරට් දුම ආශ්වාස කිරීම මගින් මම දරුවෙක් බිහි විය හැකි සදාකාලික අංග විකල හෝ ආබාධිත හෝ ජාති විකෘති දාසහිත දරුවන් බිහි විය හැකි ඒ කොයිතරම් ඛේදවාචකයක්ද ඒ වගේම තමයි ගර්භණී මවකට සිගරට් දුම ආශ්වාස වීම මගින් ගර්භාෂයට ලැබිය යුතු නිවැරදි පෝෂණය හෝ නිවැරදි රුධිර සැපයම නොමැති නිසා දරුවන් කුඩා දරුවන් බිහි විය හැකි අවශ්‍ය ප්‍රමාණයට බර නැති නොමේරු පරිණත නැති දරුවන් බිහි විය හැකි අවාසනාවකට ඒ විතරක් නෙමෙයි බඩේ දිව දරුවමිය ගොස් මල දරුවක් බිහි විය හැකි සමහරක් විට මම ඉතාමත් ආදරෙන් ඉල්ලනවා අම්මල හැම කෙනෙක්ම ඔයාලගේ තියෙන පළවෙනි වගකීම සහ යුතුකම තමයි ඔබ පොදු ස්ථානයක සිටිනවා නම් සිගරට් බොන කෙනෙක් ඔබ අසල සිටිනවා ඔබට පෙනෙනවා නම් ඔබ හැකී ඉක්මනින් ඉවත් වන්න ඔබේ නිවසේ සිටිනවා සිගරට් පානය කරන කෙනෙක් ඔහුව දැනුවත් කරලා සිගරට් බොන අවස්ථාවේදී හෝ මෙහි බලපෑම තියෙන කාලය තුල ඔබෙන් ඈත් වී සිටින ලෙස උපදෙස් දී තියන්න මම තරුණ ඔබගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් සිගරට් නොබී ඉන්න බැරි නම් දරුවන්ට ගර්භණී මවට වන හානිය වළක්වන්නට හෝ ඔබගේ දායකත්වය ලබා දෙන්න අංග විකල ආබාධිත හෝ බිළිඳු ජීවිත මරණයට පත් කරන මරුවා බවට එහි නිර්මාතෘවරයා බවට තරුණක පත්වන්න එපා ආදරණීය ඉල්ලීම රත්තරන් තාත්තා කෙනෙක් මුළු ජීවිත කාලයම දාඩිය මහන්සියෙන් හම්බ කරලා දරුවන් රජුන් කරන්නට ගන්න උත්සාහය අපි හැමෝම දන්නවා නමුත් ඔබේ නොදනුවත්කම නිසා ඔබ විසින්ම ඔබේ දරුවාගේ මායා නිර්මාණය කරනවා නම් එසේ නැතිනම් බුද්ධිමත් බවට හානිවන මොළයට හානිවන අංග විකෘතතා සහිත දරුවන් නිර්මාණය කරන්නට ඔබ දායක වෙනවා නම් ඒ විශාල ඛේදවාචකය. මම විශ්වාස කරනවා ලංකාවේ ගර්භණී මවරුන් සිගරට් බොන්නේ නැහැ කියලා. නමුත් අවාසනාවකට හෝ ඔබ ගර්භණී අවදියේදී සිගරට් බොනවා නම් මේ කියු සියලුම කාරණා මීටත් වඩා තාමත්ම සංකීර්ණ විදියට ඔබටත් ඔබේ බිළිඳ ජීවිතවලටත් බලපාන බව මතක තියාගන්න. ඔයාලට මේ පිළිබඳව සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් මගේ සුවදිවියකට හෙදවදන් පේජ් එක හරහා සම්බන්ධ වන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි මුලගෙන තුරු අලහමෝලම සුබ දවසක්.